ලද පමාණ එකතු වෙලා හැදෙනවිද අනු අපි අපි පොත්වල දිමාන විදිහට ඇදට ඇත්තම මේ අනු තියන්නේ ත්‍රමාණ විදිහට ඒ කියන්නේ මේ අවකාශයේ ත්‍රිමාන රූපිය ආකාරයට දමා සකස් වෙලා තියෙන්නේ මේ අනුව හැඩ ගැපි කාරදදි උසස් පර සාන විද්‍යාවේද අපි මුලි වශෙන්නවධානයමු කරන්නන්නේ මේ අනුවල හැඩ අපපෝණය කර ගැනීම සම්බන්ධය මේ සඳහා අපි පාවිච්චි කරන්නේ වියSCප කියෙන වාද ත මේ වසරවාද පවිච්චි කරලා අනුවල හැඩ පොහනය කරගන්න කලින් අපි දැනගන්නට ඕනේ ප්‍රසානි විද්‍යවිද අපට හම්බෙන්න්න පුළුවන් අනුවලට තියන්න පුළුවන් විධ හැඩ මනවාද කියලා. ඉතින් අපේ වඩියෝෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අනුවලට තියෙන්න්න පුළුවන් විධ හැඩ ගැන පැදිලිය අවබෝධයක් වල්ඩට ලබාද මේ අනුවල හැඩ අපි සෛද්්‍යාන්තික තියරණය කරනෝට අපට ප්‍රධාන වශයම වැදගත්වෙන්නේ මධ්‍ය පරමාණුවේ පිටතම කවචේ එමත්තත්තම්වසාන කකාවශේතින එලෙක්ට්‍රෝන ඉිට්‍රනවලට අපි කියවා සංජිත ල්ෙක්ට්‍රෝන කිය. ුවකති බේ ලෙක්්‍රෝන ්‍රානශයෙන් වර්ග දෙකක් තියෙනවා ඒ තමා එකර ල්ෙක්ට්‍රෝන සහ බන්දරි ඉල්ලෙක්ටෝොන මේකෙන් බන්දන ඉල්ලෙක්ට්‍රෝන කියල කියන්නේ මධ්‍ය පරමානු අනෙක් පරවානුත්තක බැඳෙන්ට බන්දනවලට සහභාගිෙන ල්ෙක්ට්‍රෝන එතකොන එක සර ල්ලෙක්ට්‍රෝන කියල කියන්නේ මේ විදිහට බන්දනවලට සභාගිවෙන් නැති ඉලෙටෝන විඩියෝපුරාට අපි පෙන්න්නන මෙන්න මේ වගේ අනු ආදර්ශකවල මේ විදිහේ විිනිවද පෙනසුළු කදදාසි කොටස් වලින් අපි නිරපණය කරන්න එකසර එලෙක්ට්‍රොණුකල් මෙට මේ වගේ පූරුවලින් අපි නිරපණය කරන්නේ බන්ධ ලෙක්ට්‍රෝණුකල් යිතකොට මේ අනුව මේ මැද තියන කහපට බෝලවනිින් අපි නිරූපණය කරන්නේ මධ පරමාණු ඒ වටේ තියන මේ තැබිලිපට බෝලවනිින් අපි නිරූපණය කරන්නේ මධ්‍ය පරමාණු වටේ තියන අනෙකුත් පරමාණු. මේ විඩියෝපුරාටම අපිඉදදිරිේදි පෙන්න්න අනු ආදර්ක ඩත් හසුුවෙන් අවබෝධ කරගන්නට මේ රූපසර් හන වලට උදව්වේ. අපි දැ මේ කතාකරපු එකරරිඉෙට්‍රෝන සහ බන්දර ඉලෙක්ට්‍රෝන තමයි අනුවක හැඩේ තීරණය කරන්න මූලික වශය වැදගත්වන එකක. එඒ නිසා මේ ීඩිය පුරාවටම අපි දිරිේදි මේ බන්දර ඉල්ෙක්ට්‍රෝනුගල් වලට සහ එකර ඉල්ලෙක්ට්‍රොුගල්ව වට පොදුවේ ඒක කියන වචනය භාවිතා කරනවා. අපි දැම් මේ කතාකරපු ඒකකවර්ග දෙකම හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝනවලින්. ඒ කියන්නේ මේ එකකවර්ග දෙකම සජාතිය විදිහට අරෝපණය වෙලා තියෙනවා මෙන්න මේ නිසා සජාතිය විදිහට ආරෝපණය වෙලා තියෙන මේ ඒක කතර විකර්ශණ බල අවමෙන විදිහට ඒවා එකනෙකට ඇතින්ම පිහිටිල තමයි අනුවල පරමාණු අවකාශය පිළියල වෙන්නේ මෙකි දවාල මතකතියාගන්නවන වැදගත්දයක් තමයි මේ විඩියෝපුරාවටම අප ඉදිරියේදී තනිබන්ධන දිත්වබන්ධන ත්‍රිත්ත බන්ධන සහ දායක බන්ධන ගෙන මේ හැම බන්ධන වර්ගයකටම දඳරෙන වචනය පාවිච්චි කරනු ඒහනම් අපි දැන් මද්ද පරමාණු වට තිනෙන ඒක සංඛ්‍යාවමත පදනම් වෙලා අනුවල හැඩ ගැන සාකච්ඡා කරමු මුලින් අපි මොද පරමාණු වටේ ඒක දෙක් තිය නව ගෙන සාකච්ඡා කරමු උදාහරණයක්ක් විදිරරි ඉස්සල්ලාම බැරිලියම් ලෝරයිට් කියෙනනු අපි වැලිුවොත්ත හෙම බෙරලීම් ලෝරයිඩ් වල්ට ලැබෙන්නේ මෙන මේ වගේ සම්ප්‍රයෙක්ත වවයක් මෙකෙතුවාලට පේනවා මධ්‍ය පරමාණු බෙරලීම් වට තනිබන්ධන දෙකකින් ෝින් පමාණු දෙකක් ැදිල තියෙනවා මේ අනුවේ මේ බන්ධන් ඉල්ෙක්ට්‍රෝනිියුගලේ එකනෙක ඇතින්ම විකශෂන අවන විදිරසක්ස්ස වන්න පුළුව බන්ද ලිෙක්ට්‍රෝනුගල එකනිට ප්‍රතිරුද්දදිශාල පිටුවා එතකොට මේ අනුවට මෙන මේ වගේ හැඩයක් ලැබෙනවා මේ හැඩේ අපි කියනවා රේකයේ හැඩේ කියලා මේකට හේතුව වෙන්නේ මේ අනුවේ පරමාණු තුනම තනි සරල රේකාවක පිහිටල තියෙන නිසා මේ අනුවේ බන්දල් දෙකාතර කෝනය එකන බන්ධන ෝණය අපි බැලුව මේ අගේ අංචක එකසි අසුවක් වෙනවා මේ සටහනෙන් නොවාලට එක වඩා පැහැදිරිය බලාගන්න පුළුවන් අපිදතරු බෙලියම් කලෝරටඩ් අනුවේ මධද පරමාණුවට තිුණේ ඒක දෙකයි මේ ක දෙකම තනිබන්ධන එතකොට මේ අනුවට ලැබුණේ රේකිය හැඩයක්. එතකොට මේ අනිබන්ධනකව වනුට දිත්තබන්ධන කක් තින කාබන්ඩයක්සයිඩ්ුවක් යනුවක් සැලකුවත් එය අනුවට ලැබෙන්න්නෙත් රේකය හැඩයක්ම. ඒත්යේවා අනුවක් සැලකුත් එහෙම මේ අනුවේ කාබන් සහ නයිුටෂන් අතර ත්‍රිත්ත බන්ධනයක් තියෙනවා එතකොට මේ අනුවත් මධ්‍ය ප්‍රමාණුව වටේ තියෙන ඒකක දෙකම බන්දර නිසා මේ අනුවට ලැබෙන්න්නේ රේකී හැඩියයක්ක් එක දැන්වාලට අවබෝධයෙන ඇති. ඒක කියන්නේ ඒකක් ගණන දෙකක් වෙන අනුවක මේ ඒකක දෙකම බන්දර වුනොත් එහෙම ඒ අනුව එකසරුගල් කිසිවක් නෑ එතකොට මේ අනුවට ලැබෙන්නේ රේකිය හැඩයක්. දැන් අපි බලමු ඒ එකක තුනක් තියෙන ඩු ගැන. ඉස්සලාමසි බලමු මේ ඒක තුනම බන්දර වෙන අනුවක් ගැන උදාහර ැක් විදියටට BF3 අනු සැලගෝත්ත හෙම BF්‍රල් ලවිසි විහ මෙන්න මේ වගේ. මේකිද අපට පේනවා බෝරෝන් වධ්‍යපරමානුවට තනිබන්ධන තුනකින් ෆලෝරීන් පරමාණු තුනක් මැදිල තියනවා. එතකට මේ අනු විතන මේ බන්ධ ලෙක්්‍රෝනිිකල් තුන විකර්ශණ ආමන විදිහට එකනෙකට ඇතිම පිට පුහාම මේයනුවට ලැබන්න මෙන්න මේේගේ හැ. මේ හැඩේට අපි කියනවා තලිය ත්‍රිකෝනාාකාර හැඩයි කියලව මේ අනුව බන්දර් දෙකාතර කෝනය එකන බන්ධන කෝණය අපි බැලුවෝ මේ අගේ අංශක එකසේ විස්සක් වෙනවා මේ අගේ අපිට මේ සටහනෙක් වඩත්ත හැදිලිය බලාගන්න පුළුව දැන් අපි කතාගරපු බFත්‍රිය අනුවේ ඒකක තුනම තනි බන්ධන නමුත් ස2ෝ යැනුවක් සැලකුත් එහෙම මේකෙ ලවිසහය මෙන්න මේ වගේ මේ අනුව අපිට පේනවා බන්සා ක්සිජන් අතර දිිත්ව බන්දරයක් තියනවා. මේ කොහොම වනත් CH2 අනුවේ මධ්‍ය පරමාණුවුවටේ තියෙන්නේ ඒක තුනම බන්ධන නිසා මේ අනුවට ලැබෙන්නේ තලී ත්‍රිකෝනාාකාර හැඩක්මයි. ඒ කිය කියන්නේ මේ අනුවේ ඒකක් ගණන තුනක් වෙනකොට මේ ඒකක තුනම් බන්දන වුණොත් මේ අනුව එකසැරුගල් කිසිවක් නෑ එතකොට මේ අනුවට ලැබෙන්නේ තලිය ත්‍රිකෝනාාකාර හැඩයක්. ඒි බලමු එකකතුනින් එක්ක එකකක් එක සැර වෙලක් වෙන අනුගැෙන උදාහරණනයක්ක් විදිට සල්ප ඩක්ඩ්ඩ අනු සලකුත් හෙම සල්ප ඩක්ඩනු ලිවිස්ස මෙන්න මේ වගේ මේ ෙදවාල්ට පේවා සල්ප පරමාණුවට දායක බන්ධනයකින් සහ ධිත්්ත බන්ධනයකින් ඔක්සින් පරමාණු එකක් මදිල තියෙනවා. සල්ප පර්මාණු අවසාන කාවසී රේකරුණන හයයක් තියෙන නිසා සල්ප පර්මාණු මත එකසර එෙක්ට්‍රෝනිිකලෙකුත් පහිටනු. එතුවල්ට මත ඇති අනුව ඒකතුනු බන්ධන වුණ හම එ අනුවට ලබෙන්නේ තලිය ත්‍රකෝුණනාාකාර හැඩිය නමුත් සල්ෆ ඩක්සේඩ් ඩනුවේ එක්ක එකකයක් එකසරුගලැක් වෙන නිසා සල්ක ඩක්සෙඩ අඩනුවේ හැඩේ හැෙනෙකොට තලිය ත්‍රිකොනාාකාරණුවේ එක් බන්ධනය එකසරුගලයක් මගේ ප්‍රතිස්ථාපනය වෙලා තමයි සල් ඩක්ඩ් අනුවේ හැඩේ හැදෙන්නේ එතකොට සල්ප ඩක්ඩ් අනුට ලෙබෙන්නේ මෙන මේ වගේ හැඩයක් මේ හැඩයට අපි කියනවා කෝනික හැඩේ කියලා මොකද මේ අනුවේ පරමාණු තුන කෝනයක් ආකාරයට පිහිටනවා ඒ කිය කියන්නේ මේ අනුව ඒක තුනක් තියෙනකොට මේ ඒක තුනෙන් ඒකක දෙකක් බන්දර වුණොත් එහෙම එක එක එකයක් එකසැරු කලැක් වෙනවා එතකොට මේ අනුවට ලැබෙන්නේ කෝනික හැඩය එස්වට වනුවේද අප දැක්ප කෝනිික හැඩේ බන්ධන කෝන ත්‍රිකෝනාාකාරණුවේ බන්ධන ෝණයට වඩා මදක් අඩුවෙනවා එක කියන්නේ අංචුකෙකසිී විස්සර වඩා මදක් අඩුවෙනවා මේකට හේතුවවෙන්නේ බන්දධ එෙක්ට්‍රෝනිිකෙල් දෙකක් අතරතින විකර්ශණයට වඩ එකසර එෙක්ට ෝ ගලයක්ක් ස බන්ධ එෙක්ට්‍රොනිුගල අතරතිනෙන විකර්ශණය වඩා වැඩියගයක් ගන්න නිසා තලිය ත්‍රිකෝනාාකාරණුවේදීට වඩා කෝනිිකනුවේදී පරමාණු දෙක එකනෙකට ආසන්න වෙන එකයි ි එක හරක්ති අනුගෙන සාකච්චා කරමු මේ කද අපි ඉසල්ලාම එක හතරම බන්දරමෙන අඩුගැෙන සාකච්චා කරලෙමු. උදාහරණැක්කිට අපි C4ෝ කිය අනුවගත්තොත් හෙ මේ අනුව ලවිසහෙම මේ වගේ මේකෙද මේ තියන බන්ධන ඉල්ෙක්ට්‍රෝනුකල් හතරම විකර්ශණන අම්වෙන විදිර සකස්ුනහ මේ අනුවට ලැබෙන්නේෙන මේ වගේ හැඩයක්. මේ හැඩට අපි කියනවා චතුු ස්තලිය හැඩේ කියලා මේ අනුවේ හැම බන්ඳන දෙක් අරම ඕෝනය චක එකසය නමය දිශෂම් පහක් වෙනවා. ඒක කියන්නේ ඒකක් ගන්න හතරක් වෙන අනුවක මේකක හතරම් බන්ධන වුණොත් එහෙම මේ අනුව එකසරුගල් කිසිවක් නෑ එතකොට මේ අනුවට ලැබෙන්නේ චතුස්තලිය හැඩයක් ඊළඟට අපි බලමු මේක හතරෙන් එක් එක්ක් එකසරුගැක්ව වනුගැන උදාහරණයක්ක් විතිරපී ඇමෝනිියනු සැකුත්තේම ෝයා අනුවේ ලිවිසිහෙන මේ වගේ මේකි දිවල්ට පේයෙනවා නයිතිසිෙන්න් පරමාණුව වටේ තනිබන්ධන තුනක් සහ හැඩට මූලික වශයෙන් වැදගත්වන එක සැරුග ලැක් තිෙනවා වැලට මතකෙති අනුව එකක හතන බන්ධන වන හම අනුවට ලැබුණේ චතුස්තරී හැඩයක් නමුත් මෝනිිය අනුවේ එක් එක කැක් එකැරවුගලැක් නිසා ඇමෝනිිය අනුව හැඩේ හැදෙනකොට තතුස්තලිය අනුව එක් බන්ධනයක් එක සැරුගලැක් මගෙත් අදේශ වෙන එතකොට ඇමෝනිියාව අනුවට ලැබෙන්න්නේ මෙන මේ වගේ හැඩයක් මේ හැඩට අපි කියනවා ත්‍රිකෝනාාකාර පිරිමිඩිය හෙඩේ කියර වැලා දැනටමත් දන්නවා බන්දධ එෙක්ට්‍රොනුගල් අතරර්තින විකශයට වඩා එකර එෙක්ට්‍රොනුගල් සහ බන්දර එලෙක්ට්‍රොනුගල් අතතින විකශණය වැඩි මේ නිසා ත්‍රිකෝනාාකාර පිරිමිඩිය අඩුව මේ පරමාණුතුන චතුස්තලිය අනුවේදීට වඩා එකිනක ලංගෙනවා එක කියන්නේ එකසරුගලෙන් වඩාත් ඇත් වෙනවා මේ නිසා ත්‍රිකෝනාාකාර පිරමිඩිය අනුවේ බන්ධනකෝන චතුස්තලිය අනුවේ බන්ධනකෝනයට වඩා අඩුවෙනෝ ඒක කියන්නේ අංශකය කසි නමය දේශෙන් පහට වඩා අඩුවෙනවා. ඒක කියන්නේ ඒක ගන්න හතරක් වෙන අනුවක මේක හතරෙන් ඒක තුනක් බන්දන වුුණොත්හෙම මේ අනු එක සැරුකල් එකක් තියෙනවා එතකොට මේ අනුවට ලැබෙන්න්නේ ත්‍රිකෝනාාකාර පිමිඩිය හැ දැන් අපි ලමු ඒක හතරෙන් දෙකක් එක සරමෙන අනු ගැන උදාහරණයක් විදිහර අපි ඉස්සල්ලාම ජලය අනු සැලකෝත් එහෙම ජල අනුවේ ලවිසිවහය මෙන මේ වගේ ඒක දවල්ට පේවා ක්සිජයන් වටේ අනි බන්ධන දෙක් සහ එක්සර ල්ලෙක්ට්‍රොනු ගල් දෙක් තියෙනවා. මේ අනුව හැඩියඇත් අපිට සතුස්තලයේ හැඩේ උදව් කරගන ලබා ගන්න පුලුවන් තතුස්තලය අනුව බන්ධන දෙක් එක සසරු ගලනින් ආදේශලත් තමයි ජලය අනුවේ හැඩේ අපට ලැබෙන් මෙන මේ එක සරුගල් දෙක තමයි මේ බන්දර දෙක වෙනුවට දැන් ආදේශ වෙලා තියෙනෙ එහෙම ලැබුණ ජලයනුවේ හැඩය කෝනිකයි කියෙ එක දැන්වාලට බැලු බැල්මට පෙනන වඇති ඒ කියන්නේ ඒකක හතරක් තියන අනුවක මේකක හතරෙන් ඒකක දෙකක් බන්දර වුණොත් එහෙම ඒ අනුව කැරුගැල් දෙකක් තියෙනවා එතකොට මේ අනුවට ලැබෙන්නේ කෝනිික හැඩය ට මතක ැති එකක තුනක්ති නුවටතේ කලින් කතා කරපු සල් ඩක්සයි් අනුව කෝනිකයි අපි දැන්කතාගරපු මේ ජලය අනුවත් කෝනිකයි එහෙම වෙන්නේ මේ අනු දෙකේම පරමාණු ව්‍යාත්තිය එක සමාන නිසා නමු සල්පඩක්සේඩ අඩනුවේ තියෙන් එක සරුගල් එකක් විතරයි ජලයනුවේ එක සරුගල් දෙක් තියෙනවා මේ නිසා ජැලයනුවේදී මේ බන්ධන දෙක මත එක සැරවලින් ඇතිවෙන බලතෑම ක්සයි් අනුව දීට වඩා වැඩි වෙනවා මේ නිසා ජැලයනුව මේ පරමාණු දෙක සල්ඩක්සට් අඩනුවේ දීට වා එකන එකට ආසන්න වෙනවා මේ නිසා ජැලයනුවේ බන්ධන කඕෝනේ සල්ඩක්සට අනුවේ බඳන්නනකෝනට වඩා අඩුවෙනවා එහෙනම් අපි දැන් මධ්‍ය පරමාණුවට ඒකක දෙකක් ඒකක තුනක් සහඒක හතරක්තිය අනුවල හැඩගැනගෙනගත්තවන්න මේ දේවල් මේ විදිහට සාරාංශක කත කරගම්. ධ්‍යප පමාණුවට ඒක පහක් සහ ඒක හයක් තියෙන අනුවලට තියන්න පුුවන් හැඩ ැෙන සාච්චා කරන මීළඟ ීඩියුවෙන් අපි නැවතත් හමුම්.